නැති තෙල්මිල. ඒකක් කවදා වෙනද කියලා තවම කිසිම තීරණැක් නෑ. රටයනායට විදින හතරවන බූස්ටරේ. ජපන් වෙරනාා රක්ෂකින් ලංකාවට කියාදුන් පාඩම. පුටින් හවවීමට පස් වතාවක් තීස. ආර්ගල බ්‍රසීල ජනපතේ. ඒෙසේනම පුවත් ටත් කලින් බට කියන අයිටියන් රාද්‍රියද්ාහය ප්‍රධාන කකෘත්තිවිකාශ සමඟයි ඔබ සගීවලසින් එක්වන්නේ. විදුලි කප්පාදුවක් ඉදිරි දිනවලදී අවශ්‍ය නොවන බව මහජන ෝපයෝගිතා කොමිසම ප්‍රකාශව කරනවා. ඒ සහහාාවශ්‍ය උපද විදුල් බල මණ්ඩලේට ලබාද ඇති වයි. එහි සබහපති ජනක රත්නාහික පවසන්නේ එහෙත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අද මාධ්‍යහමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, හජන පයෝගහිතා කොමිස බදිය ඇති උපදිස් രෝගික නොවන බවයි. ම අතර විදුලිය පාච්චි කරන්ගේ සංමය අද පැරවරව මධ්‍ය හමුවක් පත්තුමට යාසිටේ, මනට පතින සියලු විදුලි අර්ුද්‍යන්ට වග යුත්තේ විදදුල ඉ ිනිර්වරුගේ ියාව බොයි. ම අතර ඉදන ල සම්බන්ධේන්ද ලශක්ති අමාතයවද ගම්මන් පි මධ්‍ය හමුවේ අදහස් පල කලා. ඒ දිනේදී ජතික විදුරිල්ලිම පැවතියේ මෙගෝ් දෙදහස් තුන් සය ොළහක් ලෙසයි. ඉන් සසියට හැත්තෑ හයක් තාප විදිරිි පළගරවලින්ද සට විසියකක් ජලවිදුලේද, සට තුනක් සළන් විදුරිි පළගරවලින් සහ සයට කක් සූරිි බලාගරවල සපයාකන ලැබවා. දුැපයම දවස පැෑවිසිහතරතුළම බවත්වා ගිනයාම සඳහා මහජනපयोෝගතා කොමිසම නිර්දේශකළ නිරදේයන් විදුරිි பலල න්ඩේ විසින් ක්‍රියාත්මක කරන්නේ නෑතියන සහන්දයෙන් සොයා ැලීමට කමට දෙක්පත් කරතිබෙනවා මහජනපයෝගතාොම සහවේ විශෂක්ණී සහ විදිරි பலල බඩ නිල හරයගෙන් එම කමට දෙක් සමන් වෙයි. පසගේ කාේපුराම විහේතු දක්වමින් විටන් විට විදුඩිය කපද කිරීමට විදුරි බල බ් ේ පවරගත්. ත ඩබලන සසාමந்த කාරිවු පත්කිරීමට ரோෝතිය පම දුலிඉஞ்சனேருුව ෘත්ති ක්‍රயாමාර්ගකට අාව ீரණවෙමින් විදුලිය කපපාදු කලා. මෙසලුදේ තුළින් අපහසුතාවට පත්වනේ පාරිபෝගක ජනතவாයි. இந்தන පිළිබඳ විදු බල බඩලට පවතින ගැටළ විසඳීමට முද ලමතිවරயாද අවශ්‍ය සහය ලබාදුන්න. බලශක්්‍යමති්‍යන්ශේද හැෑම විටම ඉද ලබාමින්නකන්ඩ විදුර සපයමක් සහතික කරීම සියලු සහය ලබාදන්න. පිටක්තුරත් විත හේතු දක්වමින් විදුලි පලබන්්ඩල තැින් තැන වරින් වර විදුලි කපාදව සිදු කලා ඉදිරි මාස දෙක හමාරක කාල සීමමපතුල විදුලි කපාද අවශ් නොන ව හජනපයගතා කොමිම පවසද්දේත් විදුර චනරු ගරුන් පවසන්නන්නේඒ ්‍රෝක නොවන පබවයි. ඒ මහජන උපයෝගිතා කොමිසම කියවා මාස තුනක් යනකම් විදුලෙ පපනි ැහැ කියලා නොත් මේ අවස්ථාවිතා පැහැලිව කියන්නෝටත් අපිට ඒකට අවශ්‍ය ඉන්දන ප්‍රමාණය නොලැබනොත් අපිට දුවගන්න බැවෙනවා. උපල් කරනට අශි තල් සංචිත ප්‍රමාණ නිීතුලත් බ කියල ඒගේ මේ තියන ජනේෂන් පලාන්ස් අක්ක්‍රියවෙන් නැතිවේ කියන පදන මත ඒවගේම ජලය ආරක්ෂා කර ගැනීමේ කියන මේ කාරන තුන සැලිකිලගෙන තමයි අපි කියන්නේ ඉල්ලඟ මස දෙකහ මාරතුල ෙඩල් පකත් සොල්ට අන්නවෙෙන නෑ කර්මාන්තපුරයක් ගත්තාම ඒ ගොල්ලන්ට ඕන වෙලාක දුවන්ඩ පුළුවන් ජෙනරේටර් තියනවා දසල් ඇ තිවර දන්න පොරන්තු ල මුදල්ගගේවවා.

එහිදී අවශ්‍ය පරිදිවිදුලිය අවශ්‍ය තරම් පෞද්ගලි කාශය ිලදේ ගැනීමට කඩයුතු කර බව මහජන පෝගතා කොමිෂන් සමහව සමහපති ජනකරත්්ායක ප්‍රකාශ් කලේ. මේ අදර කොළඹ පැවති උත්සවේක නටතුරව ද ගම්මන් පිලාමත්තිවරයා ඉදන මල සහ විදුලිය අරබුදට ඉදනවල බලපෑම සිද වනාකාරය පිළිබඳ මාධ්‍ය හමුවේමේ අදහස් පලළලා. හ හ ද. දනනිදදි ැීම ෂ්කාව ඇත්තිබුණත් මේ වනු ්‍රපිගාව තොගතියෙනවා මිලදියලයාව කියන්න සැකන් යම් කෞරුුවරි ඉදන සගවා ගැනීමම කරනන අනිවාර්ම තෙල් සංස්ථාවට ඒ පිලද දුරකතර දනඋුන්නම එන්ද්‍රධරය සම්න්ධෙන් මැදි අත්වයෙන.ඉල්ිම කරලප වනේ ැති කරන්න. ල්ලිම කරල තියනවා අපිත් කහෝමාර්රමික දරාගන්න බලන්නේ නමුත් කොතරන්දුරක් යන්ඩ පුළුවන් වෙයි දන්න මොකද මේ වෙන විට ශ්‍රී ලංකා මූුණ දෙන ඉතිහාස ඊලම බොරතෙල් මිලට අප මුණ දෙමන්. සාමා ති්‍යහාස පුරාම වනේ මධ්‍යම රාත්‍රී දින්දනමිල වැඩිකිරීම කවදර දිනක වැඩ කරනවේ දැ ලට මේයක කියල රට ඉදමලඩ ඉන්නනෑ ඒ කවදා වෙනද කියලා තවම කිම තිීර ැක්න. අත්. ඇත්තෙම විදුල් වල මන්ඩලනට ැනන්ද ඔවුන් ලංකා ය සමාගමින් ගන්නවා කියලා නමුත් තවම අප පෙන් තමයි මිලදී ගන්නන්නේ අපි ඔුන්ට ඉන්දන සපේනවා ඔු මුද ෙවොත් අප ඉන්දනපයන ොද අප ආපව ඉදනමිලදී ගනීමට මුදල්ගවී නිසා. ංස්රණය කරනූ ගල්ල ධර්මපාල උද්‍යානය ජනතා අයිතියට පත්කිරීම ජනතිපති ගොටාබභය රාජපක්ෂමතුමාගේ ප්‍රධානතුවයෙන් සිදු කෙරුණ. එෙන්ම ගාල්ලේ ඉදි කරන තාක්ෂණ උද්‍යානය කටයුතුත් ජනතිපතුමා නිෙරෙක්ෂණය කළා. ගල්ල අයිතිහාසික කොට පවරබිය ස පිට ඇති දේශවිදය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ධර්මපාල උද්‍යානයේ ජරි නවිකරණය කෙරුණේ අමාති රමේෂ් පතිරන හා ගල්ල මහනකර සමහකල ඉල්ලීමටනු වයි. ංගම්පූර්ණන ක්‍රේඩාපියයක් එලිමහන් ්‍රංගශාලාාවක් ඇතුළුවව ද්‍යානය නවීකරණයට වයිකළ මුදල පල් මිලිය දෙසයක්. ඒය ජනතායිතයට පත්කළ ජනාතිපතිතුමා පැමිණ සිට ජනතාව සමග කතාබාහ කරමින් එලිමහන් ්‍රංගපීටයේ ඉතිරිපත්කරුණු සස්කෘතිකාංග ැරීමට එක්වන. දාන එක්ලවර ඇති විසතුර පත්සය පදර්ශනය තොරතුරු මධ්‍යස්ථනද ීට සමකම් ඉව විවෘත්තකරීමටයි කටයුතු කරුණේ. මේ අත්‍ර ගාල්ල වහන්දුව වෙදි කරන තාක්ෂණ ද්‍යානයද ශනාධිපති ගට විරාජපක්ෂමතුමගේ රීක්ෂයට ලක්බ . තිවර ක්ෂ උද්‍යාන පහ එදිකිරීමට රජය කටයුතු කරඇත්තේ ගල්ල කරුණෑගල මහනුවර ලෝරිලියහා හබර ්‍යයන ප්‍රදේශ ේද්‍ර කර ගැනින්. ල් තාක්ෂණ ද්‍යානයේ නිර ංශනය එළිදැක්වීමට, ජනාතිපධතුමාතින් සිදුව අතර මෙම උද්‍යානයේ ඉදිකිරීම් ලබන වසරේ මැදභගේ වන විට අාවසන්කිරීමට, තාක්ෂ නමාත්‍යංශය අපේක්ෂා කරනවා. 5G සංනිවේතනය සහිත නවීන තාක්ෂණ පහසකම් නැනු පරේෂණනායතන සස්වභවික පරිසර හා මුස වූ ක්‍රීට මෙන්ම තවත්බොහෝදමීට තුළ. මෙ අතර සරුසාර කිිතුලයි තිර සාරු රටයි, තේමා කරගැනමින්, කිතුල් සංවරත ම්ඩලේ ඉදිරි ගමන්මගේ දැක්වීම ගාල්ලක්මීම හියාරේ ජලාශයාසල තිීසිදු වුණනේද ජාන්තිිපතිතුමාගේ ප්‍රධහනත්වෙන්. අමාාති්‍ය රමේ් පතිරන ඒ ජනාන්ධපතිතුමා වෙත පිළිගැන් වවා. විදෙස් ගතවීමට ෆයිස එන්නත අවශ්‍ය නම් හතරවෙනි මාත්‍රාවක් ලෙස ඔවන්ට ෆයිස එන්නත ලබාදීමට කටුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂන්ත්‍රාල් අසේල ගුණවර්ධන ප්‍රකාශ කලා. මෙ අතර අදදිනේත් මෙරටින් කොරෝණ ආසාධීතින් එක්දහස් දෙසයතිස් පස්තෙනකු හඳුනාගෙන තිබෙනවා. අදදින හඳුනා ගත් කොරුණා ආසාධතිීන් එක් දහස් දෙසිඇතිස් පස්තිනාද සමගින් මේදක්වා මිරටින් හඳුනාගෙනැති කොරුුණා ආසාධතින් සංඛ්‍යාව, හයලක්ෂ තිස්තුන් දහස් පනස්සකක්. එය අතුරින් විසි දහස් හත්සියානූ හයදිෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේදක්වස් වේ ලබ ඇති සමස්ත කොරුණා ආසාධතීන් සංඛ්‍යාව පන් ලක්ෂානූ හයි දහස් තුන්සී විසිනාවයක්. ෞඛක ධ්‍යක්ෂ නාල්වර අධවාර්තා කළ මරණ විසි හතද සමගින් වෙරට සිද වූ කරුණන අබරණන සංඛ්‍යාව පහු දහස් නවසේ විසිහයදක්වා ඉහළ ගිය. ඕමික න් ප්‍රේතිය ෙල්ට ්‍රේතියට සාපේක්ෂව කඩිනමින් පැතියනවා. වෛස පැතිරයාමට බලපඇති ප්‍රහන කරුණක් වන්නේ ජනත සංචරණ ඉහලයාම පවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. විදෙස් ගත වන්නට අවශ්‍යතාව මත හතර වන මාතරාවක් ලබාදීමට කටයුතු කරන්නේ තුන්වෙන මාත්‍රාව ලබාකින මාසයක් ගතවීමේ නතුරුව පවයි සෞඛ්‍යංශ පෙන්වාදන්නේ විදේශගතවන ශ්‍රීලාංගකයන් සඳහා සමහර විදේශගතවන රටවල්වල තියෙන නීතිරීතියනුව සමහර එන්නත් වර්ග ඔවුන් පිළිගන්න නෑ. එතකොට අපිට සිද්ධ වෙන ඒ විදේස්ගතවන ශ්‍රීලාංකිකයන් දැනට සයිනෆාමවෙන්නත් දෙකක් අරගෙන ෆයිස භෝස්ට එන්න තත් ලබා ගත් අයට තව මාසට පස්සේ තවත් මාත්‍රාවක් දෙන්න මුකද නැත්තං එකගොලන්ට විදේස් ගතවීමට හැකියාවක් නෑඇති ඒ නිසා එවන් අවස්ථාවට අපි අපිවිදේශමත්‍යංශෙන් ඒ සඳහ අපට දැනදිමක්කන්නවා ඒ රටවල අනුමත එන්නත් මනාද, ඒකුළන්ගේ රයි රට යනමනං එකුලන් ලබාගති යුත්තේමන ඉන්නදද කියලා. ඒ අනුව ඕවුන් විදෙස් ගත වෙනවයි කියන සාධක ඔප්කරන්න පුළුවන්නං අපිට අපි ඒ අවස්ථාව උන්ට බාෙන මොකද අපි උන්ට ඒක ලබාදී යුතු වෙනවා. රටවල් අතර මිත්‍රත්වෙන් සහස් වශක්තියෙන් නැගී සිටි චීනය නිසා සමස්්‍ය ආසිාවම වෙනසකටලක් වැති බව අග්‍රමාත්‍යය මහින්දරාජ පක්ෂ හතා අවධහරණය කළ චීන ශ්‍රීලංකා තානාපති සබඳතාවලට වසර හැට පහක් පිරිීම හා රබ සහල්ග විසට වර හැත්තැවක් පරිීමණ මිත්තෙන් එලුම්පොකුණුරගහලේදී සමරුත්වයක් පවැත්වනා. ඒ අග්‍රමාතය මහිදුරාජ පක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. වසර හැ පහක් ස පරින ලංකා ී නක්පති සමත ව වෙ ුදකල සමර සර සංගහ ශ ලංකා කම නිස්ට පක්ෂ වැබලන සහපති පාලිමින්න්තුමන්ත්‍ර ීරසුමන විරසිංහ මහතා ග්‍රමාතිවරයාවෙත පිළිගැන් ූවා. හි ජාධතිප මත්‍ර පල සිරිසේ ක් ජාති පක්ෂනාය පලිමෙන්තුමන්ත්‍ර රනිල් ේ්‍රම ංහය හත්තුර ැතුු පක්ෂණයකින්න්ටද පිරිිකැන්වීම සිද වන. විදර ආක්‍රමලට බනදමින් නාවචීනය බීවන්න තං අතල ස්නම. ගූ දසකය තුළල චීනය නව ආර්ථික වැඩසට හන් දෙකක් ක්‍රියත්මක කන බවදන්වා. පළමෝ ක්‍රියාත්ම කලේ නවසේද මාවත ව්‍යාකෘතිය ශ්‍රී ලංකා අවත්ත යාරම්භග සාමාජකයේ. චීනය අද ලො විශාලම වලද පුල. ඒ නිසාම විදේශ විනිමය ගලාය විලතිය. ලෝකය දෙවන ආර්ථික බලවත බවට චීනය මේ වන වි විටත් පත්වෙලා අවසන් කියෙලයි ම අවස්වාසකර. චීනය නිසාම සමවස්ථාහසියාව. චීනය නැගීසිටිය සු ශක්තිී ඒවගේ රටවල් අතරතිබ මිතරත්ව. චිනේ අපගේ ඉතිහාසික මිත්‍රෙක් ඒවාගේ අවි්‍යාජ මිත්‍රයෙක් භා්‍යන්ට නු ෙලෝබදන්නවා. කන්තලේ සියනිි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවල කඩාකප්පල් කිරීමට විපක්ෂයේ ඇතම් පිරිස් ක්‍රියා කරන බව රජ්‍ය අමාතය ජනක වක්කුම්ඹර පවසනවා. හගේ කාටත් අම් කරන්න බැරවිච්චි, මේ රමාන්ශසාලාාව අප රජයේ ආරම්භ කරන්න යනකොට ඒකට අකුල් හෙල්ල පිරිසැක්කන්නවා. ඒ කරමාන්ශාලාවේ රැකයා එදා දෙසියට වැඩි පිරිසක් හම්බේෙනවා.ක් රැකයා තුන්දහක ොඩලා හම්බෙනවා. මේ කර්මාන්සාාලා භූමිය අක්කර පන්සිය පණහා හැර ඉතුරු සියල්ලම දෙනවා කියලට ප්‍රචාරයක්ක් යනවා. අපේ කැමිණෙත් ප්‍රත්තිකාේ තියෙනවා. ඒ ප්‍රදේසේ ගොයි ජනතාව තෝරගන උක්වාගාකිරීම සඳහා. පමණක් අපි ඒ ප්‍රදේසේ ගොයිජනතාවට ඒ ඩන්ටි කලබල දෙන උක්වාගා කරන්න. අපි ඒක කියන්නේ උක්වාගා කල මේ කරමන් සසාලාවට දෙන්නෝ නි කියලා. මූදේ සිදුුවන හදිස තෙල් කාන්දුවීමකදී පරිසරයට සිදුවන හානිිය අවම කර ගනිමින්. ඒවා ඉවත් කිරීම පිළ බඳව පුහුණු අභ්‍යසයක් කෙරවල පිටිය මුහුදු තීරේදී සිදු කලා. පන් වෙරල ආරක්ෂක දෙපාර්තිමේතුව සහ ජයිකා ආයතනය එක් වයි මෙම පුහුණු කිරම් සිදු කළේ. ශවලංකා වෙරලා ආක්ෂක පාර්තමේන්තුවේ නිල දහරින් සඳහා මෙම පුහුණුව ලබාතුන් අතර මුහුද තුළ සිදුකරන ප්‍රායෝිකා භිහසයක්ලෙ සයි මේ ක්‍රියත්ම කරුණ. ජපනය මගින් ලබාදින මෙම පුහුණුවමට පෙර දෙදහස් පහළව සහ දෙ දහස්දාහත්තකාලවලදීද ලබාතිති අතර අදදිනය ආරම්භ වූයේ එම වැඩසදහන දෙවන පියවරයි. ස ස හිත තෙල් ද්‍රවිය තිනවා ඒ සමගම වාශ පශීලී ්‍රව තියෙනවා ඒවා කොහොමද සාගර පරිසරෙන් ඉවත් කරන්නේ සහ ඒවා අපි එකතු කරගන්න කොහොමද වීඩ පස්සේ ඒවා බැහැ කිරීම සඳහා සහ එම ඇති වෙච්ච තත්ය සමනය කරන්නන්නේ කොහමදති කියනෙක පුහුණ ගඩ මහලා කහිපයක් සම්බන්ධයෙන්, අපි ගඩබීම සහ මුහදය කර. ිනිමරුම් ඇතුූ අපරාධ රසකට සම්බන්ධ බවට පැවසෙන නීලක කනමැත්තා හොරන කණදන්න ප්‍රේශයේදී පොලිස් විඩි ප්‍රහරෙක්ට ලක්ව ජීවිතක්ෂයට පත් වනා. ඔහු අත්තරංගුට ගැනීමට යාමේදී පොලිසියට විඩිත ාය බයි පොලස් මාධ ප්‍රකාශක ජේෂ් පොලි අධකාර නි ල් ල්ද වත හවරු කළ. මෙම සැකරු අදදින දසනහඳන්න ප්‍රදේශයට පැමිණ ඔහගේ මව. ද නිසේ වය අවරුදු අටක් වන හගේ දරුවා ීපන ස හ විියකින් හස වැඩ බ ැහරගෙන ගොස් තිබුණ ය මෙම සැකර ුො ස් ස ල් ි දේ ැැ ව තු බ තිබුණ ය ාන ලීමට පොලස් වි ේ ෂ කාර බලකා කටතු කරන ලැබ. ඒ අවස්ථාවේ දී මෙ ම සැඟී සිට සැකරු පොිසිය දෙස හ තිබ ී න බවා. මොහු ඉල්ලම්ඹ ප්‍රදේශයේ පදිංචි නීලක සඳරුවන්නැමති වයි සෞරුදු විසි හතරක පුදගලේක් ෙවර නිමසේකුළො සැඳන ඕගේ බිරිඳද තිවුණු අයිදෝලින් ක අපපා බරපතල තුවාල සිදුකර තිබුණ බිරිඳගේ අත් වන්නනාකාරයට හු පහරදිී කපා තිබෙනවා. ඇය දැනට සීස්න්න කොළ ජාතිකරෝහල්ලේ දැනටත් ප්‍රතිකාර ලබනවා. ඒවගේ මෙම සැකකරුට පෙර බරපත ලපාද දා හතරක් සම්බන්ධව චෝදනා එල්ලවීතිවෙනබවට දැනට වාර්තාාවනවා මෙම. டி ගතිබ. মসাය ற ரோ ත්ො බ. ර ු ත් තු සි ත් ීම යි ගේ මෙම ත් හයිට අ දාව පශ ත් මර්ණ ප ක්ෂ ඉදිරියේදී පැව ීම නීමම තිබන ර ොට් අප ස්ා ක්ෂ ල් රීමම ස්ථාන ෂ ීම ට කොට තිබන. ද න්න පහැරගෙන ගිය දරවා විට ත් ො බෙන. අභහ ප්‍රාප්ත මාත්‍යවේතිී ප්‍රවීන ගීත රචක සමංචන්ද්‍රනාත වීර සිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරල්ල පොද සුසාන භහමේතිී අද සිදු කෙරුණා මොරතුුව ලක්ෂපතියේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කරතිබූ දේහය අද පෙරවරුවේ මහජන ගෞරුවේ සඳහා කොළම ජයරත්න මල්ශාලාාවට ප්‍රගනය එනු ලැබවා අද පසුරු හතරටයි දේහෙ පිළිබඳ අවසක කටයුතු සිදු කෙරන්නේ සමන්චන්්‍රණනාත් වීරසිංහන් අභහාව ප්‍රාප්ව වනවිට හැත්තේ හතරවනවයේ පස වනාා. ඔහු ගීත එක්දහස් පන්සියක් පමණ මෙරට වසිකරසිකාවියන්ට දායාද කරතිබෙනවා. මාලනී බුලත් සිංහන් ගායනා කළ සඳ මඩලේසිට, ගුණදසකපුගේ ගායනා කළ නාම්ඹරගොයමට, ඩඩ ගුණසේන ගායනා කළ සොඳුර මට සමු දෙන්න පුන්සිරි සොවිසා ගායනා කළ බිඳුවක් ඉවසා අහන්න හිතවත, කීර්ති පැස්කවෙල් ගායනා කරන කවිකාරයේ සහ. දයරත්නර් වනතුන්ග ගායනා කරන සමකෝණක ත්‍රිකෝණය කියන ගීත ඔහුගේ ජනප්‍රම ගීත රචනා එකතුේ සටහන් බේති වෙනවාම්ෝෝණ ඔබ හ ජනප්‍රිය චිත්‍රපට ීතරසක්ද වචනා කර තිබුණා. චන්ද්‍රනාත් වීරසිංහයන් දශවක හතරක පමණ කාලයක් පුරාවට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ ප්‍රවේණයන්ටත් නව පරපුරටත් ගීත රසක් නිර්මාණය කර තිබුණා. අබා පාප්ත සංචන්රනනාත් වීරසිංහයන්ගේ දේහහි පිළිබඳාවසන් කටයුතු අද සිදු කෙරුණේ කලාකරවන්න තුළු පිරිසකගේ සහභාගීත්වෙන්. ම කරද වල් ගෙන ම ෘප්තිමත් රසික මේ ආර්ශනයපතක හිතාගන්න පුොලුවන් එගලො තෘප්ති මත් කිය ස තගමේතරු පත පෙරලන්න. දවස ශ්‍ර ලංකාවගේේ ක්‍රකට් ්‍රඩාවට සුවිශේෂයේ දවසක්. ලංකාවට ටෙස් වරම් හිමිවෙලා අදට වසර හතලයක්ක් අතවලා. අදවිට ටෙස් තරග දෙදිසිය අනු නවකට ක්‍රඩාකරට ශ්‍ර ලංකාක කන්්ඩායම තරග අනු පහක් ජයකන ඇති අතර තරග අනු එකක් ජයපරාජයෙන් තොරව අවසන් වේතිබෙනවා. ගෙවුණු වසර හතලිය පුරාවට දහසකුත් බාදක මැතින් නොසැලි ඉදිරියට ආඒ ගමන් මඟ පිළිබඳව අයිටයෙන් අප තබන කෙටි සටහනක් දෑන්. එක්දහස් නවස අසුත්තගේ පෙබර වාරිතා හත් වනදා ස්ථානය කොළඹ සරනමුතු ක්‍රිකට් ප්‍රේඩාංගඩය. ඒ තමයි ලංකාවට ටෙස්වරම් හිමිවිච්ච දවස. එදා අපිට ක්‍රීඩා කරන්නනේ ඉවක ලෝක හිටපු ප්‍රබලතම ටෙස් කන්ඩායිම එහමනත්තම් ලෝකට ක්‍රිකට් හඳුන් ලාදීපු ංගලන්ත එක්. තරුණ ක්‍රීඩකය හැටියට ඒකාල්ලෙ අප සිහිනයක් වුණේ මේ කෙස්මච්චයක්කෝ මරි ගහන්න ඕන කියලා. බඳුල වන්නපුරගේ නායකන්තයුත් අපේ කන්්ඩායිම එ අත්හරගේ. ල ස් නට යනකොට අපි මටමදක එංගලන්ත කන්ඩාව හිටේ සින ග න් ට න ඔබරෝයි ෙල ද සල තිබන හෝටලේ ි දාලා හිට න් ේනි ජ යිත නේවාසික වතම අපි හිටිය. මොද ම හතන කිට පරි පාලන ිට පාල මන්ඩල් දවස මුදල්තිබ න නහ අපේ කන්්ඩෑම තෝටලක දාන්න තින් එවැනි පහසු මක්කතම අප ්‍රීඩා කර. ඳුල අරණපුර හත්ම නායකත්ව දරු එකේ මට මතකැටත් බඳුලයියි සිදතු හිතම අරම්භක පිතිකරු රෝයිඩය සිටිය නම්ඹරතුන මුඩුලිබමෙන්ටිස් නම්ඹර හතර හිටිය නම්ඹ පහහිටියේ රංජර් මඩුගල්ල මහත්ම ම නම්ඹර හහිටියේ දස් ිසිල් මත්ම හිටිය මයිස්කුණ දිල හත්ම හිට ලිත්කරුපෙරම හිට අජින් සිල් හිටිය අශන්දිීම ිටේද අපි කණඩයම කණ්ඩායම. ගලන්ත නායකත්වය දරුවේකිීත් ෆල් මට මතකැටයට ගෙන් බෝතම මක බ ෙ ක ්. යොන ම්රි පොහොල් ඇලටවාගේ ප්‍රධාන ක්‍රීඩකය ගදනක් ක්‍රීඩා කර මට තිබුණ වාසාව තමයි දේෂ්ට ක්‍රීඩකෝ මට කිසිම පීඩනයක් දැමන්න ම වනු විද ක්‍රඩා කරන්නද.න මේ ටේ කවුරුත් බලාපොරොත්වක් ඇතිකරත්තය නැහැ ම ලකුණු ගනීගලලා මුකදම පාසල් ක්‍රීඩ එකක්ඉන්න. කොහ මුණත් අපේ පලමු තරග අපෙන් උදුරගන්න එංගලන්තය සමත් වනාා. ට ෙස්වරම් දි න්න එන්නෙන් පෙරේරහහා ගමිනි දිසානායකන මහතරුම් දැක්කු දායයිකත්වද සිෙහි පත් කල යතුයි. ටෙස්වරම් හිමවීමෙන් පස අපිට පළමුවරට ටෙස් ජයග්‍රහණයක් හිමව වනේ එක්දහස් නොසි අසුප පහවසරද. එදා ට අද දක්වා මෙරටින් බිහිවුණ අග්‍රගණය ටෙස් පිතිකරන් වගේ පන්දුු යවන්නන්ද ලෝකේ වාර්තාපොද අලු කරන්න සමතුලා. පිත්තෙන් ලෝකයේ ජයගත් සිදත් වෙත්තමුණ රජෙන් මඩුගල්ල අරවින්නද සිල්වා සනත් ජයිසූරේ සහ කුමර සංගක්කාරන ක්‍රියඩකින්. ක්‍රිකට් පිටිය උඩු යයටිකුරුක ආකාරය අදටත් අපගේ මතකේරවදේ තිබෙනවා. අද දිමුත් කරුණාරත්නක නාකත්වැයත් ටෙස් ක්‍රිකට් කන්ඩයිම ඉදිරියේ දී ටෙස් තරන්ගේට මුහුණ දෙන්නේ ලංකාව සහභාගීවන තුන් සිය වන ටෙස්ක්‍රිකට තරගේ සයින්ට හන් කරමින්. එදා මෙදාතුර පිතිකරුවන් පන්දුු යවන්නන් මෙම විශේෂ නායකින් බිහි කලාසේම ඉදිරියටත් මවබිමට විශිෂ්ටයිම බිහිවේවායි අයිITයෙන් අප හදවතින්ම ප්‍රාර්ථන කරම. ගේෙන් අතින් ප්‍රත්්වී දහය ්‍රාන පෘතිවිකාශය අදට නිවාාවට පත්වනවා ඔබට සුබ රාත්්‍රයක් I1